පසුගිය අගෝස්තු 5 වෙනිදා තවපු මහා මැතිවරණයේදී ලබාගත් දැවැන්ත ජනවරම සම්බන්ධයෙන් මම මුලින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ පොදු ජන පක්ෂයට සුබ ප්‍රාර්ථනා කරන්න කැමතියි විශේෂයෙන්ම කොරෝනා අභියෝගයේ ඉදිරියේ වුවද ඉතාමත්ම කාර්යක්ෂම සේවාවක් මැතිවරණ දිනයක් පවත්වන්නට කටයුතු කරපු අපේ සිවිල් පරිපාලන මැතිවරණ කොමිසම වගේම රජයේ නිලධාරීන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වගේම ශ්‍රී ලංකා පොලිසිය වෙනදාටත් වඩා කාර්යක්ෂම මැතිවරණයක් පැවැත්වීම තුළින් අපේ සිවිල් සේවාවට සිවිල් පරිපාලනයට හමුදාමය මැදිහත්වීමකින් තොරව වුණත් කාර්යක්ෂමව කටයුතු කරන්න පුළුවන් බව මේ මැතිවරණ දිනේදී ඔප්පු වුණා. කෙසේ වෙතත් මේ මැතිවරණය සම්බන්ධයෙන් මම සුබ ප්‍රාර්ථනා කරන්නේ ඉතවසෙන්න ඉතාමත්ම බයකින් අනාගතය ගැන විශාල සැකය. මොකද මම එහෙම කියන්නේ මා විශ්වාස කරන මම දේශපාලනය දිගින් දිගටම කරපු ප්‍රතිපත්ති වලට හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති මාලාවක් කියන පක්ෂයක් පෙරමුණක් ජනාධිපතිවරේ ආණ්ඩුවක් පත්වී තියෙන නිසා විතරක් නෙමෙයි ඉතිහාසය හදාරන කෙනෙක් හැටියට මම දන්නවා මේ රටේ මෙවැනි දැවැන්ත ජනවරමක් ලැබුණ සෑම අවස්ථාවේදීම ඒ ලබාගත් පක්ෂය සහ රජය විසින් ඒ ජනවරම පාවිච්චි කරේ රටේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් නෙමෙයි රටේ සුභසිද්ධිය වෙනුවෙන් නෙමෙයි රටේ වාසිය වෙනුවෙන් නෙමෙයි තමන්ගේ දේශපාලන පක්ෂය සහ පතු ඒ මොහොතේ තිබුණ න්‍යාය පත්‍රයෙන් වෙනුවෙන් ඒ පාවිච්චි කිරීම නිසාම ඒ හැම ජනවරක් තුළින් රටට උනේ වාසියකට වඩා විශාල අවාසියක් විශේෂයෙන් 1956 එදා විපක්ෂයේ ආසන 8කට සීමා කරමින් ඒ ලබාගත් දැවැන්ත ජයග්‍රහණය තුළින් රටට හඳුන්වා දුන් පංච මහා බලවේගී ක්‍රියාවලිය අත්වස්යෙන්ම මේ රට තුළ අදත් ඇති වී තියෙන අදත් ශක්තිමත්ව ඉදිරියට යන එම බහුතරවාදී ආගම්වාදී සංස්කෘතිකවාදී කුහකත්වයේ මූලාශ්‍රය හැටියට මම දකිනවා. එදා හඳුන්වා දුන් භාෂා ප්‍රතිපත්තිය නිසා අතවස්යෙන්ම මේ රටේ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදයේ මූලාශ්‍රය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ඉතාමත්ම විශිෂ්ට ක්‍රියාවක් වුවද මේ රටේ දෙමළ භාෂාවට සමතැන ලබා නොදීම තුළින් අතවස්යෙන්ම බෙදුම්වාදයේ මුල එදා ආරම්භ වුණයි කියලා මම විශ්වාස කරනවා. එපමණක් නෙමෙයි ඒ භාෂා ප්‍රතිපත්තිය තුළින් ඉංග්‍රීසි භාෂාව කොළඹ සුපිරි පාසල් වලට පමණක් සීමා වෙන තත්ත්වයක් ඇති කරා. එතවසෙම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම තමයි එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව තමන්ට විරුද්ධව හසුරවන කඩුවක් හැටියට ඊට පස්සේ දකින්නට ලැබුණා. අදත් මම හිතනවා මේ රටේ පන්ති භේදයට වඩා උග්‍රව පවතින්නේ ඉංග්‍රීසි කතා කරන ඉංග්‍රීසි කතා නොකරන භේදයයි කියන්නේ. ඊට පස්සේ 1970 ජලිවතාවක් විපක්ෂය ආසන කීපයකට සීමා කරමින් තවත් අලුත් සමගි පෙරමුණ රජය බලයට පත් වුණා. ඒ ලබාගත් ජන වරමිනුත්
දවැන්ත ජනවාරි මිනිත් අත්වස්සෙන්ම එදා එතෙක් ආසියාවේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රට හැටියට සලකපු අපේ දූපත දේශපාලනීකරණයට ඒ විවස්ථාව තුලින් අත්තු අත්වස්සෙන්ම මේ රටේ අධිකරණය වේවා රාජ්‍ය සේවාව වේවා මේ හැම දෙයක්ම දේශපාලනීකරණයට ලක් වූයේ 1970 ඒ දවැන්ත ජනවාරමේ නාමය. එකමනක් නෙමෙයි ඒ ජනවාරමේ ප්‍රතිඵලයක් හැටියට මේ රට තුළ සංවෘත ආර්ථිකයක් ඇති වුණා. 1970 දී ආසියාවේ වඩාත් දියුණු රටක් හැටියට සැලකපු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ආපස්සට යන ගමනක් ඇති වුණා. 1977 දී එදා විපක්ෂයට මං හිතන්නේ 7-8 දෙනෙකුට සීමා කරලා 6-5 බලයක් ලබාගත් ඒ රජය අලුත් විවස්ථාවක් හරහා විදායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නා. මගේ විශ්වාසය හැටියට අද පවතින බොහෝ ප්‍රශ්නවල තවත් මූලාශ්‍රයක් වී ඇත්තේ මේ විදායක ජනාධිපති ධුරය. තව තවත් සෑම ආයතනයක්ම ඒ මහා බලය හරහා දේශපාලනීකරණය වුණා. එක පැත්තකින් විවෘත වෙළඳ පොළ ආර්ථිකයක් ආසියාවේ මුලින්ම ආරම්භ කිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට පිනිවිය යුතුනා. ඒ ආර්ථිකයේ සම්පූර්ණ ප්‍රතිඵල අපිට ලැබුණ ඇත්තේ ආර්ථිකයේ තිබිය යුතු ඒ චෙක්ස් ඇන් බැලන්සස් නොතිබුණ නිසා අත්වස්සෙන්ම ගජමිතුරු ආර්ථිකයක් බවට මේ වෙළඳ පොළ ආර්ථිකය පරිවර්තනය වුණා. 2010 දී මැතිවරණයෙන් 3-2 ලබා ගන්නට බැරි වුණත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බාගෙන කෘතිම 3-2 නිර්මාණය කරගත් ඒ රජය ඒ බලයෙන් ජනතාවට වරප්‍රසාද ලබා දෙන්නවත් එහෙම නැත්නම් වාසි ලබා දෙන්නවත් හොඳ අනාගතයක් ලබා දෙන්නට වඩා එවකට හිටපු ජනාධිපතිවරයා ඒ තිබුණ කාල සීමාවන් නැතුව රටේ ජනාධිපති වීමට විවස්ථාව 17 වෙනි සංශෝධනය හරහා වෙනස් කරගත්තා. ඒ වගේම ඒ සංශෝධන තුළින් මේ රටේ විවස්ථාදායකය සහ අධිකරණය විදායකයේ අතකොළු බවට පත් වුණ බවත් අපිට මතකයි. අන්න මේ වගේ අත්දැකීම් කියන නිසාම තමයි අද යලිවතාවක් මෙවැනි මහා දවැන්ත ජනවරම ලැබීම ගැන මම මගතුමා තුළ විශාල බයක් මා හා සමානව හිතන විශාල පිරිසකගේ බයක් ඇති වෙලා තියෙනවා. අනේ නිසාම මම ප්‍රාර්ථනා කරනවා මීට පෙර විශාල ජනවරමක් ලබාගත් නායකයන් වගේ නෙමේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ජනවරම බුද්ධිමත් කෙටිකාලීන දේශපාලන වාසිවලට නෙමේ දීර්ඝකාලීන වාසි සඳහා අනාගත පරපුර වෙනුවෙන් තීන්දු ගනිතිය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් ශක්තිමත් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තමයි අද ලෝකයේ ශක්තිමත් නායකයන් හැටියට සැලකෙන්නේ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය වඩ වඩාත් ශක්තිමත් කරමින් යලි වතාවක් අපගේ ස්වාධීන කොමිසම් වගේ පවා ආපස්සට හැරවීම නොව ඉදිරියට ගෙන යාම තුළින් පමණයි මේ රටට යම් සහනයක් ඒ බලාපොරොත්තු වෙන අනාගතය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ වැනි ජාතීන් කීපයක්ම අවුරුදු දහස් ගණනාවක් ජීවත් වෙන රටක් තුළ ඒ හැම කෙනෙකුටම තමන්ගේ ඒ සංස්කෘතික ආගමික ජාතික අනන්‍යතාවය රැකගන්නේ
ශ්‍රීලාංකීය ජාතියක් හැටියට ප්‍රෞඪ්‍ය ශ්‍රීලාංකීය ජාතියක් හැටියට ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් අපි ඇති කරන්න ඕන අපි ජාතිවාදය ආගම්වාදය අන්තවාදය මේ රටේ තුරන් කරන්නට ඕන ඒ වගේම මේ රට තුල සමානත්වය ඇති කරන්නට ඕනේ නීති නීතියේ ආධිපත්‍ය රජ කරවන්නට ඕන රටේ නීතිය රජතුමාට වෙන්න පුළුවන් සොල්දාඩුවාට වෙන්න පුළුවන් පැවිදි පක්ෂයට වෙන්න පුළුවන් ඒ හැම කෙනෙකුටම එක හා සමාන වෙන්න ඕනේ මේ රටේ නීතිය දේශපාලකයාගේ පුතාටත් කම්කරුවාගේ පුතාටත් නිගමනයේ යන ඒ දුප්පත් මිනිස්යාගේ පුතාටත් දරුවටත් එක හා සමාන නම් විතරයි අපි රටක් හැටියට ඉදිරිපත් කරන්න ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ අනේ නිසා අපි මම ප්‍රාර්ථනා කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත වශයෙන්ම මේ රට සැබෑ දේශප්‍රේමිකය කරා ගෙන යන ගමනක් ආරම්භ කරන්න පුළුවන් ඊනියා දේශප්‍රේමින්ගේ බහුතරවාදීන්ගේ අතකොළුවක් බවට පත් වෙනවා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බවට ලෝකයට උපකරමි ඒ වගේම ලෝකයාත් එක්ක ඉදිරියට යන ගමනක් අපි අධි කරන්නට අපි විශේෂයෙන්ම අපේ භූගෝලීය පිහිටීම අනුව අපි ලෝකයේ ප්‍රධානම කේන්ද්‍රස්ථානයක ඉන්නේ එසේනම් අපි මේ රටේ ප්‍රබල රටවල් එහෙම නැත්නම් ප්‍රබල භූගෝලීය අරගල ඇති වෙමින් තියෙන මොහොතක ලංකාවේ අපි කිසිම බලයක අතුපොළු බවට පත් නොවි සියලුම රටවල් සමග මිත්‍රත්වයෙන් සමාදානයෙන් කටයුතු කරන්න ඕනේ මේ රටේ සියලු දෙනාගේ සමානත්වය එකතු කරමින් සැබෑ දේශප්‍රේමී සියලු දෙනා එකතු කරමින් මේ රටට නව අනාගතයක අලුත් ගමන අගෝස්තු 5 වෙනිදා ජනවාරියේ ලබා දෙන්නට ගෝඨාභය රාජපක්ෂට පුළුවන් වෙයි කියලා යලි වතාවක් මම ප්‍රාර්ථනා කරනවා